මුජිබු රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන්බිය ඇති වී ඇති බව. මම ඔබතුමාට කියන්න ඕනේ තුන්බිය පුද්ගලයෙක්ට හැදෙන්න බෑ. තුන්බිය ඇති උනේ විශාලා මහ නුවර. ඒක ජනතාවට ඇති උනේ එකක්. රෝග බිය, අමානුෂ්‍ය දිය, මරණ බිය. ඒක පුද්ගලයන්ට මේ ජන සමූහයකට ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් එතුමා ඒ කරුණ පැහැදිලි කළා රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා මං කියනවා. අපි කිසි විටක පුද්ගලයෙක්ට තුම්බිය හැදෙන්නේ නැහැ. මරික්කා බිය තිබුණත්, හිරුනිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි. ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් කිව්වා අරගලයට පින්සුදුවන්ට ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්ධනය කිරීමට. ඒ කියන්නේ අරගලයට පිනෙන් නෙමෙයි. මේ රටේ ජනාධිපති ගියොත් ඒ තනතුර ගන්න ඕනේ අගමැති. ඒ නිසා තමුන්නාසිර එහෙනම් ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉඳ තිබුණි. එයා බදාගෙන හිටියනම් මං අගමැති නෙමෙයි. අනිකම් නීතියෙන් මම වැඩබලන අගමැති වෙන්න තිබුණා. ජනාධිපතේ මම ගෙදර පිච්චුවා මේකෙන් අයින් වෙන්න කියලා. ඉතින් මං ඒකෙන් අයින් වුණේ නැහැ. ඒකයි මම මෙතන ඉන්නේ. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් අද කිව්වා මං ගැන මම මේක ඉල්ලුවා මට සඳහන් මම මේක ඉල්ලුවේ නැහැ. මට කැඳවලා දුන්නේ නැද්දි රටේ තත්ත්වය නිසා මං ඇත්ත වශයෙන්ම මට මහානායක ස්වාමීන් වහන්සේලා එක්කම මේක බාරගත්තා. මං ගිහින් ඉල්ලුවේ නැහැ. මං ලියුම් ලිව්වේ නැහැ. ඒත් මං හිතන්නේ විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියෙනවා මැයි 12 ඉඳලා එතුමා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එව්වේ ලියුම. ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්වී කෙටි කාලීන ආණ්ඩුවක් පීඨවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රමාත්‍ය දුරේ බාර ගැනීමට තීරණක නැති බව ප්‍රකාශ කරමි. මටමයිල්ල ඒ වෙනකොට මං දිවුරුන් දීලා ඉවරයි. ඉතින් මං දන්නේ මොකද මේ කෙව්වේ කියලා. ඒක එවන්න වැඩක් නැහැ. ඉතින් මං කොහොම හරි මේක වාර්තා කරන්න කියලා ගරු සභාපතිතුමා මම කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපියත් හැන්සාඩ් එකට ඇතුල් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. අනික මට බැන්නේවා මං කියන්න යන්නේ මට උවමනාවක් නැහැ. ඉතින් මට කිව්වා මං ජනාධිපතිගේ අතනට මම මොනවා කරන්නද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගිහින් විපක්ෂ නායකතුමාගේ උපදෙස් අරගත්තා. ඒක ඔබතුමලට ඕන නම් පක්ෂ විවස්ථාව බලන්න පුළුවන්. විනය පරීක්ෂණයක් තියන්න පුළුවන්. මට බයින්න එපා. එතුමනේ කිව්වේ නිශ්චිත අවම කාල රාමුවක් තුල ජනාධිපති දුරෙන් ඉවත් වීමට ගගවීම. ඉතින් මං මට දිවුරුම් දීලා මාස දෙකකට පස්සේ එතුමා ඉවත් වුණා. මං අයින් වෙන්න කිව්වේ නෑ. ඔබතුමල්ලා කිව්වා අයින් වෙන්න කියලා. ඉතින් මං කොහොමද ජනාධිපති? ඉතින් මට බය මම මොනවා කරන්නද? මං ඉන්න කෙන දැනගෙන මේකට දෙන්න එපා කියලා ඉන්න කියන්න තිබුණේ. ඉතින් දැන් මට කරන්න දෙයක් නැහැ කොහොමද ලියුම කියවන්න කියලා මං කියන්න කැමතියි. SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න.